ඉක්කුමත්තක කාලෙක බොහෝම ඈත පළාතක ලස්සන මාලිගයක වාසය කළා ජෙෆ්රි නම් යහපත් රජ කෙනෙක්. ඔහුගේ බිසව අහිංසකයි. ඒත් ඇයට නිතර කරන කියන දේ අමතක වෙනවා. ඇගේ නම ගුයිනිස්. ඔවුන්ට අඩුපාඩුවකට තිබුණේ එකම එක දෙයයි. එනම් දරුවෙක්. දන්නා සියලු දේ කළා ඒත් කිසි පළක් වුන්නේ නැහැ. අන්තිමේදී නැන්දකිනෙක් කිව්වා ග්‍රිසෙල්ඩා කියලා මන්ත්‍රකාරියක් ගැන. ඒ මන්ත්‍රකාරියට භූත බලයක් තියෙනවා කියලා. මම කැමති නෑ ඔය මන්ත්‍ර වැඩවලට නම්. අපි ඒකත් කරලා බලමු මොනවද ආයේ නැති වෙන්න තියෙන්නේ. ඈ අනිත් දවසේ ඔවුන්ගේ මන්ත්‍රකාරිය හොයාගෙන ගියා. ඒ මැහැල්ල කල්දේරමකට වතුරුණු කරලා නොයෙක් නොයෙක් දේ දමින් මන්ත්‍ර කුඳුරමින් එක හැඳි ගානවා. පෙයින්ට් එකක් දේවියට බොන්න දුන්නා. දේවිය බීමට අකමැති වුණා. දරුවෙක් ලැබීමේ ආසාව නිසා එක ඉක්මනට බිව්වා. ඒකට රජතුමා මැහැල්ලට සල්ලි දෙන්න ලෑස්ති වුණා. කීයක් ඕනද? මට සල්ලි ඕනේ නෑ. මතක තියාගන්න මම දරුවගේ මඤ්ඤා. මතක තියාගන්න මට ආරාධනා කරන්න ඕනේ දරුවගේ බෞතිස්මෙට. තේරුණාද? ඔව් ඔව් තේරුණා තේරුණා. ආරාධනා කරනවා. ටික කලකින් බිසවට ලස්සන දරුවෙක් උපන්නා. මුළු රජ වාසලම ප්‍රීතියෙන් ඉපිල ගියා. රටේ සෑම තැනම ශබ්ද පූජා පැවැත්තුවා. රජතුමා උසස් බෞරිස්ම උත්සවයක් පවත්වන්න කටයුතු සැලසුම් කළා. ඔව් බිසෝ නාලා ඉවරද? එළියට ආවද නාන කාමරෙන්? කලබල වෙන්න එපා ජෙෆ්රි. කලබල වෙන්න එපා ජෙෆ්රි. කලබල. දැන් වෙලාව කීයද? වෙලාව 11:30යි. හරියට මතක් පරිච්චි. මොනවා 11:30යි? දැන් අමුතු සේරම මෙහි එනවා. ජෙෆ්රි, ඔයා ටිකට් විකුණුවද උත්සවයට? මොනවද මේ කතා? ටිකට් විකුණන්න මේ උත්සවයට? විනෝද වෙන්න? ජනතාව ආහාර දවස් 3ක් වෙලෙන් දැන් පොරකකා බලාගෙන ඉන්නවා. අපි මේ කෑම දෙනකන් කලබල නැතුව ඉන්න ජෙෆ්රි. මම ඒක බලා ගන්නම්. භෝජන සංග්‍රහයට මේස සැලැස්ම. ආපෝ බෑ. මම මේ දේවි ළඟින් වාඩි වෙන්න මොනේද? නැතුව ඔය පෙළපතේ අනුපිළිවෙල. මේ ගෑණිගේ ඔළුව හොඳ නෑ. කතා කරන්නේ විකාර. කරුමේ සංග්‍රහය විරණකට මට පිස්සු හැදෙයිද දන්නේ. පොඩක් පොඩකින් කොහොමද ග්‍රිසිල්ඩා? කවුද? මට මේක අදහන්න බෑනේ. මොකද්ද? මේ මායාකාරීගේ නම ලයිස්තු නෙමෙයි. කවුද ලයිස්තු නැත්තේ? ග්‍රිසිල්ඩා. ආයියා කිව්වත් එන එකක් නෑ යන්නේ. යා මේ වගේ තැන්වලට ගැලපෙන්නේ නෑනේ. ඇයි නැත්තේ? ඒ මනුස්සයානේ මේ දරුවගේ මඤ්ඤා. මේ බෞතිස්මට එයත් එන්න ඕනමයි කියලා කිව්වනේ. මේක මහා සාධාරණයක්. මේක මහා අපරාධයක්. අයියෝ කලබල වෙන්න එපා ජෙෆ්රි. කවුද මේ අමුත්තගේ ලයිස්තුව හැදුවේ? මමයි ජෙෆ්රි. ඔක හැදුවේ? එහෙනම් අමතක කළා ග්‍රිසෙල්ඩාව. අයියෝ ජෙෆ්රි, මට කොච්චර වැඩ තිබුණාද ජෙෆ්රි බබත් එක්ක. අපි මේ සාදෙන් නවත්තලා මේක කල් දාමු. නිතින් දැන් පොඩි දෙයකටත් කලබල වෙන්නේ නැහැ. මේක බරපතලකම තේරෙන්නේ නැහැ කිව්වහම. අයියෝ ජෙෆ්රි, මේ කොහෙද යන නාකි ගෑණික් ලයිස්තුවේ නැහැයි කියලා ඔයා කලබල වෙන්න ඕනේ නැහනේ. අපි අමුතු වෙන වෙලාව. ඔයට මේක බරපතලකම තේරෙන්නේ නැහැ. මම පොරොන්දු වුණා බෞතිස්මට ගෙන්න ගන්නවයි කියලා. පොරොන්දුමයි. ඕ ඒක මට අමතක වුණා. මිනිස්සු කාටවත් වරදිනවනේ. නමුත් මේ ගැණි මිනිස්සෙක් නෙමෙයි. ඒක තමයි මාත් කිව්වේ. ඒ ගැණි කැත මහත්කාරියක්. ඕ ඒක නම් ඇත්ත. අපිට මේ වුණේ මහා අපරාධයක්. ඕ ජෙෆ්රි, මේක මට වෙච්ච සුළු අමතක වීමක්. ඉක්මන් කරලා දොරට අගුල දානවා. ඔව් ඒක තමයි බේරෙන්න තියෙන එකම ක්‍රමය. ඉක්මන් කරනවා දොරට අගුල දානවා. ඉක්මන් ජෙෆ්රි, ආරාධිත අමුතු ඇතුළට එන බලාගෙන ඉන්නවා. ඒක පස්සේ පහදලා දෙන්න පුළුවන්. ඉක්මන් කරනවා දොරට අගුල දානවා. ඉක්මන් කරනවා. කොහොමද දෙක කරුමාව? ඔබට ලැබුණාද ආරාධනාව?
ඇතම ඒක පොඩි අතපසුවීමක් තකල් මේ දවස්වල කිසිම විශ්වාසයක් යන්න බෑ ඒවත් ගොඩ වෙලන්න අපතක ලොකු දෙයක් දකින්න ලැබුණු එකත් සනිපයි මෙතනයි ඔබේ අසුන සංග්‍රහයට මාළඟින්ම පාරාන්දුව පාරාන්දුවමයි ඇති බේරුණා මොකද මොකද දේවිය මොකද යාබදේති රාජධානික රජ කෙනෙක් හිටිය ඔල්රිච් කියලා. එයාගේ බිසෝ බියට්‍රිස් සමි. ඔවුන්ට හිටිය ගැහැණු දරුවෙක්. ඇදෙන වැළෙනකොට ඒ දරුවට වුණා සියලුම දේ දුන්නා. ඒ කුමාරි හිතුවක්කාර වුණා. හුඟක් ලස්සන වුණත් මෝඩ කමිනේ නපුරු කමිනේ පිරිලා. රජතුමාට ඕන කළේ මේ කුමාරිව හොඳ යහපත් කුමාරියකට බඳලා දෙන්න. ඇය උඩඟු නිසා ඇයට ඕන කළේ කුමාරයෙක් නෙමෙයි රජ කෙනෙකුයි. මට ඕනේ රජ බිසවක් වෙන්න. මම මොකටද කුමාරයෙක් බඳින්නේ? මම දැනටම කුමාරිකාවක්. මම මොනවටද යාගේ සාදිට යන්නේ? එසේ කුමරිය. ඔව් මොකද? අර මේ මොනවද ඔබට ඕනි මෝඩයා? සමාවෙන්න කුමරිය. ඒ තොබේ අම්මා රජතුමිය දේවිය මගේ මාව. රජතුමිය ඔබේ දේවිය මගේ මාව. නෑ ඔබේ රජතුමිය ඔබේ දේවිය ඔබේ මාව. ඒගොල්ලෝ කල්පනා කරන තේ සංග්‍රහය අමතක වුණාද කියලා උද්‍යානේ වැඩේ තියෙන්නේ. ඒගොල්ලෝ දැන් පෑබ් බලාගෙන ඉන්නවා අමුත්ත සමග ඔබතුමිය එනකල්. මොනේ කදරයක්ද මොනා මිලාද උඹලට? ඔය කන්නඩි කෙලින් අල්ලන්න බැරිද? ආ මං කොහමද මගේ මුණ හරියට බලන්නේ ඔය කන්නඩි කෙලින් අල්ලන්නේ නැතුව? එසේ කුමරිය. අර මාව බඳන් නගන ගැඩවිල ඇවිල්ලාද? ගැඩවිලි කුමරා? අනේ ඔව් දේවිය. එයා මොනේ මිනිහෙද්ද? එයාගේ වැඩේම රට හැම තැනම ඇවිදින අපරාධ මකුරු මරමර උන් වනසමින්. මට බඳින්ද බෑ ඒ මිනිහාව යාගේ විනෝදාංශේ. ගින්දර පිමෙන විශාල මකරු මරණ එක. කුමාරයා ලස්සනයි කුමරිය. පියාඬ වින්න. එයා හරි හැඩයි. ඉස්සේ තරම් අත හැඩ නැහැ. බෑ මට බෑ මට බෑ යන්න ඔය සාදේට අල්ලපු රාජ්‍ය රජුරුවන්ගේ පුතත් එක්ක. එහෙමයි කුමරිය අපරාධේ. මොනවද ඔබ කිව්වේ? මං කිව්වේ කියන දේ තියනවා කියන කටහිරලා. මං කිව්වේ අපරාධේ. ඒ වචනෙට මම උඹට දඬුකදේ ගහලා දඬුවම් කරනවා. අපරාධ කිව්වේ මං තෑග්ගටනේ. මොන තෑග්ගද? ඒගොල්ලෝ ගෙනාපු තෑග්ග. ඔය ඇත්තද? එසේ දෙවෙනි. හොඳයි. එහෙනම් කියන්න මං එනවා. කන්නාඩියෙන් හැඩවැඩ බලලා ඉවර වුණු හැටි. එහෙමයි. එහෙමයි කෝරිය. එහෙමයි කෝරිය. අන්න මං ගියා. එහෙමයි කුමරිය. එහෙමයි. හිට වෙනවා. ඉක්මනට වහනවා දොර. මෝඩයා. කහනවා තව එකක්. එපෙන දන්නේ බෑ. කහපු එකම ගහනවා. ගහම බෑ. ගමෙන්වා එනවා කුමරිය.
තවමොහොතකින් කුමරියට හරියට වැඩ සමාජ සේව සමාජ සේවේ හුඟක් කැතවෙනය කිසිලක ඇටෝනි හොඳ ස්වාමී ඔව කොහෙද ඉන්න හැල් කුමාරයා මේ වෙලාවේ ඔව් අප හිතුවා මේ වෙලාවේ හිටි කියලා ඒ දෙන්නව මොනගහෙන් ඔව් අපිත් හිතුවා යන්න සිද්ධුනාන යාට හදිස්සියම මකරෙක් ගාරංචියක් ලැබිලා ඈතකට මකෝ මැරිල්ල වැඩි වෙලා නෙවෙද ඔව් හුඟක් වැඩි වෙලා හුඟක් වැඩි වෙලා මමත් ඒ වයසේදී නම් රට හැම තැනම ගියා ආ කුමාරිකාව හොය හොයා එයා කැමති නෑ වැඩි කුමාරිකාවන්ට එයා කැමති යාළුවෙක් එකතු වෙලා මකරු හොය හොයා ඇවිදින්න ඕව පස්සේරිලා යාවි ඔව් අපේ පළවෙනි පුතා ලොකු වුණා නම් මිනිහෙක් වගේ කොහෙද ඔබේ ලොකු පුතා මේ දවස්වල අපි ඒක මතක් කරන්න යන්නේ නැහැ ඒක බොහොම දිග කතාවක් දුක හිතෙනවා උඹරුණ යහපත් වෙනවා ආ මෙන්න එනවා රජතුමනි පිළිගන්න මගේ දුව ඉතාම ලස්සනයි හරීම ප්‍රමාදයි ඔව් දැන් ගේනකෝ ඉක්මනට අපේ හැල් කුමාරා සුබ පැතුම් මෙව්වා ඇත්තට කොහමද හැල්ගේ සැපදු තවම මකරු මර මර යනවද මම්මේ ළඟදි පොතක කියෙව්වා මකරු වද වේගෙන යනවලු අපරාධනේ උව මරලා දාන්නේ අපි වගේ නෙවෙයිනි මකරුන්ගේ මූණවල් හරි ලස්සනයි කුමාරෙන්ගේ මූණවල් එක්කල බලනකොට උංග මරමර දඩේම යන කොහෙන් මේ අදහස් එක අද තන්නේ නෑ ආ දැනුයි මට මතක් වුණේ අපේ තෑග්ගක් ගැන ආවා ඔබට ඇත්තට ඔව් හෙල්ගේ එයාට හරි කනගාටුයි මෙහෙ එන්න බැරි වුණාට එහෙනම් මේ කෙව්වා පෙට්ටියක් ඕ හරි ලස්සනයි මේක හරි ලස්සන පෙට්ටියක් නේද බොහොම ස්තුතියි පහමාත්ම ස්තුතියි පෙට්ටිය විතරක් නෙවෙයි මම හිතනවා ඇතුලේ යමක් ඇති කියලා දේවිය ඕ හෙබෙන් හරි ලස්සනයි ප්‍රයෝජනයි බොහොමත්ම ප්‍රයෝජනයි යමක් පෙට්ටිය ඇතුලේ ඕක හැල්ගි මං්ඥ ගෙනාවේ එයාගේ බෞතිස්මට ආපු වෙලාවෙද මායාවක්ද මම දන්න හරි ලස්සනයි ඒක ස්තුති බොහොම ස්තුතියි බොහොම ස්තුති තිලිසෙනවා සුභගමන් තෑග්ගට ස්තුති හොඳ රජ පවුලක් තෑග්ග වටිනවා හැල් ආපු නැති එකටයි මට මේ තෑග්ග හොඳයි ඔය මකරු මර මර යන වීරියට වඩා මට හිතෙනවා අපි අපේ දුව නවක් කළාද කියලා ඔය දුවට අවවාද කරන්න පාය කසාදී ඉක්මන් කරන්න ඕන ඉක්මනට රත්තරණින් හදන්න වෙයි දුවගේ හිත යන්න දුවට හරියන්නේ හැල්මයි ඕ දෙන්න ගැලපෙනවා එයා මකරු මර මර යනවා දුව හඳ වෙනකල් කන්නඩිය ළඟ හැදවෙනවා දුවට ඉන්න කුමාරවරු බයයි අයට මොකද උනේ කොල්ලන්ගේ පළවෙනි පුතාට ඕ මොකද පුතුම දෙයක් වුණා පුතුම දෙයක් වුණා භෞතීස්මිති ඒව යටපත් කළා හිටියනං නියමවාස එදා හැන්දෑව හරිම රස්නේ සත්තු සේරම හෙවනට ඇදිලා හිතුවක්කාර කුමරිය උද්‍යානේ රහස් ලිඟ ළඟට ගියා සමාවෙන්න ඔච්චර සද්ද කරන්න එපා මේ මැස්ස සේරම බය වෙලා දුවනවා කවුද මේ මම කොහෙද ඉන්නේ මම මේ මෙතන ඉන්නේ මට පේන්නේ නැහැ මම මේ ලිඳ උඩ
හරියත් අනික මම ගෙම්බෙක් නෙවෙයි මැජික් ඒ ගැන මට ආඩම්බරයි වෙනසක් නෑ ඔක්කොම කැත උරගුන් ඒ මම උරග වර්ගයේ නෙවෙයි මම ජලජ වර්ගයේ මට කොයි එකක් තොට්ටුයි ගොඩත් එකයි දියත් එකයි ඔහෙට ගොඩ විතරයි අනික ටිකක් සද්දෙත් වැඩි ඔයි කවුද එහෙම කතා කරන්නේ දන්නේ නැද්ද මම කුමාරිකාවක් ඒසෙන් කියන්න පුළුවන් කොහොමද ඔහෙ නොඑක් මුණු කෙනෙක් යනවා යන්න මං ආවි ඉස්සල මං කිවි යන්නේ කියලා බක 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 මං ආවි ඉස්සල බක 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 මගේ දිහා බලන් දෙපා ඔහෝ පූසෙකුට රජෙක් දිහා බලන්න පුළුවන් නම් මැඩියෙකුට කුමාරියක් දිහා බලන්න පුළුවන් මැඩියෝ සමාජයේ හැසිරෙන්න නරකයි එක මතයක් සමාජයක් වෙන්නේ නැහැ මොකද නැත්තේ වෙන්න බෑ සමාජයක් කිව්වම එක්කෙනෙකුට වැඩි ඒක මිනිස් එකතුවක් කීප දෙනෙක් එක් වෙලා දෙනුම පෙන්වන්න එන්න ඕනි නැහැ ඔහෝ බලවකෝ කියන එකේන මමද පෙන්වන්නේ මේ මමද ඔහෙ මෙහෙ ඇවිත් මගේ සැන්දෑයා මෙහෙන් පිටිම අවුල් කරලා දැම්මා මගේ කැමත් පැනලා ගියා දැන් මටයි කියන්නේ දෙනුම පෙන්නවයි කියලා මේ වටෙන් දෙපා ඔව මේ ඉන්න ඕනේ නැහැ ඕ මොකද ගෙම්බෝ රාජකුමාරියොත් එක්කලා හැසිරෙන්න හොඳ නැහැ ඒකයි ඔය කියමන මම ප්‍රතික්ෂේප කරනවා ඉතිහාසයේ ඉඳලා තියෙන බොහොම ප්‍රසිද්ධ ගෙම්බෝ ඇත්තට 12 ගණන් මම කියන්නම් දහස් ගණන ඊජිප්තුවේ මැඩියෝ ඒ වසංගතයක් නේ නෑ 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 ඒ ඔබ හිටියේ පැත්තේ හැටියට ඊජිප්තුවේ අයට වසංගතේ මොසස්ට ඕන් සෙට දැන් මම මෙතනින් නොගියොත් මම එළවලා දානවා හනේ මගේ ලස්සන තෑග්ග දැක්කද දැක්කද මෙච්චද මම කොහොමද ඒක ගන්න එළියට ලින්ද ජම්බුරයි මේ ඔක්කොම දේවල් සිද්ධ වුණේ මේ කතගෙන් බත් එක්ක කතාවට ගිහිල්ලා ඒක හරි කතාවක් නේ මේ ඩේවිඩ් මාව පන්නන්න හදලා මට තර්ජනය කරලා දැන් කියනවා මම දැන් මලු ඔයාගේ ගෝලෙ මිලිඳට මේ වසාධාරණ කතාද මං හන් සාධාරණද හොඳ වැඩේ උනේ ඔයාට බක 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 සාන්දට පලකට පලකට මට සමාවෙන්න මගිනු තුනේ වැඩි වැඩි තමයි ඒ හින්දා මම ඒක අරන් දෙන්නම් හරිනේ ඔයාට ඒක බෑ මට පුළුවන් ඔයාට බැලින්ද ජැමුරයි මට ඔවසුළු වැඩනේ මම මැඩියෙක් නේ මට ඔවසුළු වැඩ අරන් දෙන්නද පුළුවන් දේන පුළුවන් ඒක ලීසි වැඩ එහෙනම් අරන් දෙන්නකෝ ඔව් මට පුළුවන් හැබැයි මට හිතුන අනේ මගේ හොඳ මැඩියනේ ඔයා මට බෝලේ අරන් දුන්නත් මං ඔයාට ලන ඕනම දෙයක් දෙනා ඕනම දෙයක් ඕ ඕනම දෙයක් මොන වගේ දෙයක්ද ඕන නම් මගේ දියමන්ති මුද්දුව මම මොනව කරන්නද දියමන්ති මුද්දකින් කොහෙ දාගන්නද කරේද ඒ කොයි බෙල්ල දාගන්න පුළුවන් නේ මගේ බෙල්ලේ ඔව් මගේ බෙල්ලේ ඊට වඩා හොඳයි මගේ කරේ බෝඩ් එකක් ඉල්ල ගන්නවා නයින්ට මෙන්න මැඩියෙක් කැමට ඇවිත් කිලපල්ලා කියලා එහෙනම් වට දෙන්නද ලස්සන ගවුමක් ඒකට කැමතිද ඔයයි ගවුම මැඩියන්ට රෙදි වලින් වැඩක් නැහනේ එහෙනම් මං වට දෙන්නම් මගේ රන් කිරුල එක හරි ලස්සනයි ඒක කන්න පුළුවන් බෑ එහෙමනම් දාගෙන පීනන්න ඒව බෑ ඉතින් ඒකින් මට ඇති වැඩේ මොකද්ද හැම කුමාරිකාවම එක වගේ හිතන්නේ ලෞකික දේ ගැන එහෙනම් මොනවද මට ඕනේ මට මන් දන්න ඔහේ බය නෑ 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 මම කල්පනා කරනවා මේ ලිඳ ජම්බුරයි ජම්බුරයි සුළු වැඩ මැඩියෙකුට ඇත්ත වහන් කරනවනේ මම මැඩියෙක් මම ඒ ගැන ආඩම්බරයි එහෙනම් මොනවද ඔයාට මගෙන් ඕනේ මං කියවන ලෞකික ඕනෑ දෙයක් දෙනවයි කියලා හරි හොඳයි ඔයාට මම කැමති මම ඔයාට හුඟා කැමති මං කියන්න මම ඔබේ බෝලේ අරන් දුන්නු ඔබ මගේ මිතුරිය වෙනවද ඔබේ මිතුරිය කියන්නේ ඔබේ මිතුරිය ඔව් මාව සංග්‍රහයකට ආරාධනා කරනවද මාලිගයට භෝජන සංග්‍රහයකට ඔබව ඉන්පසු මම කැමති ඔබ සමග සිරියහනි සැතපෙන්න සිරියහනි සැතපෙන්න රාජ කුමාරවරු ප්‍රතික්ෂේප කරපු මම ගෙම්බෙක් එක්ක සිරියහනි
නෑ 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 ඔබ හිතන එක නෙවෙයි ඔ මෙහෙම මෙහෙම තුරුළු වෙලා නෙවෙයි මං කිව්වේ මං කියන්නේ මේ මේ සීදැතිරිලි උඩ ඇලවෙන්න ඔබ ළඟින් ඉන්න සීදැතිරිලි තියනවා නේද සීදැතිරිලි එහෙම නැතුව මට හීනෙද පේන්නේ සීදැතිරිලි උඩ නිදා ගන්නවා ඒක කරන්න බෑ මට මගේ යහනට ගන්නෙ නෑ කැතම කැත ගෙම්බෙක්ව එහෙනම් ඒක අමතක කරමු ඒක හොඳයි හොඳයි හැබැත්තක් මම නිදා ගන්න සුබ රාත්‍රිය මම මේක කියන දෙයට හා කිව්වොත් බෝලි මට අරන් දෙවි පස්සේ ඒක මොනා කරන්නද මාලිගාව බෙදින්නේ ඕ මගේ මිත්‍රයා ඕ ඒයි හොඳයි මම කැමතියි මගේ හිතට හරි සන්තෝසයි මට මිතුරියක් ලැබුණා හොඳ මිතුරියක් ලැබුණා ලිංගෙට්ටේ අපි ප්‍රේම කරන්නේ පීනා ආවේ ප්‍රේමේ බාල ප්‍රේමේ දෙමිම මාගේ කුමරියේ හරිම ලස්සනයි ස්තුති මම මේ දැන් හදලා කිව්වේ හරිම දක්ෂෙක්නේ දැන් පොරොන්දු ඉස්තු කරන්න ඕනේ ඕ ලෑස්ති කික් කියපු විදිහටම ඕ නැතුව එහෙමනම් ඔබ වෙනුවෙන් කිමිදෙන්න මම සූදානම් කුමරිය බලාගෙන ගෙම්බෝ බලාගෙන පරිස්සමින් ගෙම්බුලි දෑතුනේ බෝලි හම්බ වුණාද ඔව් හම්බ වුණා ඇත්තද ඔව් හම්බ වුණා හම්බ වෙලා හම්බ වෙලා හනේ බෝලි හම්බ වෙලා ලස්සනයි හරිම ලස්සනයි ස්තුති ගෙම්බෝ දගලන දගලන ඉක්මනට ආතන් ඉහලට ආවා ඔන්න මම කිව්වට එක්කලා කුමරිය කුමරිය කෝමේ කුමරිය කුමරිය මාවර වට්ටුවා ඇයි මාවර වට්ටුවා ගෑනු මහයමට මම රැවටුණා හොඳයි මම බලා ගන්න දන්ද තුමා තුම පතන්වා දූ කුමරියට මගේ සුවා පතුම් අවසර රජතුමන් මොකද සේවකයා අනිවිඩයක්
බෙම්බෙ කැවිලා ගේට්ටුව ළඟම නැගෙන්න. මොකද බෙම්බෙ ගෙම්බෙක් එහෙමයි. මාව හම්බ වෙන්නද? ඌ කියනවලු ඔබේ දූ කුමරිය හම්බ වෙන්න කියලා. ආ. ඔබ ගෙම්බෙක් බලාපොරොත්තු වෙනවද දුව? මොන වෙන ගෙම්බෙක්ද? ඌ කියනවා ඌට කැමට ආරාධනා කළාලු රජමාලිගාවට. ආ. දුව ඔබ ගෙම්බෙක්ට කැමට ආරාධනා කළාද? ආ ඔව් ගෙම්බෙක් මට අමතක වුණා. ඔව් මං එන්න කිව්වා. එයා ආරාධනා කළා තියෙනවානේ එන්න කියමු. එහෙමයි. අපිට ඒ ගැන විස්තර කියනවද දුව? ඔව් මං මේ ඔව් අපිට කියන්න. අපි ඒ ගැන දැනගන්න බොහොම කැමතියි. දූ කුමරිය ගෙම්බාගේ නම හෙලිඩරව් කරයි. මෙන්න මෙහෙමයි උනේ. මං අද උද්‍යානේ සෙල්ලම් කරනකොට අර පරණ පාළු ළිඳගාවදී මට මුණ ගැහුණා කතා කරන ගෙම්බෙක්. සරදේවා! ආ! මේ හීනයක්ද? මේ දෙව්ලොවද? ආ! බොහෝම අලංකාර රජමැදුරක්. මට මේක අදා ගන්නත් බෑ. රන් රිදී වැඩ අලංකාර කැටයම් සෑම තැනම පිතිසුතුම් වලින් ඒකාලෝක කරලා. ආ! අන්න බලන්න අත නැඳ තිබෙන මුව දඩේම පන්න පිටින් වගේ. ඌ මුව අපස් එලවනවා. ඔන්න විද්දා මට වැදුනා. ඕකනේ කිසි දෙයක් දැකලා නැහැ. මම හින්දි ඉන්න මැඩියා. මේ කවුරුද? මේ හරි හැඩයි කකුල් දෙක කැමට ගෙම්බි කකුල්. මේ කොහේ යනවද මගේ හොඳ ගෙම්බෝ? මම යනවා රජතුමා සමග රාත්‍රි භෝජන සංග්‍රහයට. බොහොම හොඳයි බොහොම හොඳයි. ඊට ඉස්සෙල්ලා යමුද මගේ කුස්සිය පැත්තේ පොඩි රවුමක්. එහෙම කොටද? ඔව් ඒකත් මාලිගාව වගේම ලස්සනයි. ඔයා දැක්කම හරියට සතුටු වෙයි. අබ ටිකක් ලුණු ටිකක් සෝස් දාලගත්ත නම් කොහොමද හිටියද? ඔය මගේ කකුල අදිනවද විහිළුවට? ඒකට තව වෙලා තියෙනවා. හොඳමයි එන්න යන්න මාතික. මට තියෙනවා ඔබ වෙනුවෙන් විශේෂ කෑමක්. හදන්න විශේෂ කෑමක්. විශේෂ සැලකිලිමද? විශේෂ කෑමක් ඔබට කොහොමද ඕනෑ? හරි යම විදියට. ඊට පස්සේ ගෙම්බා මගෙන් එක එක ඉල්ලීම් කළා. මා සමග නිදාගන්න. මගේ කොට්ටේ නිදාගන්න ඕනෙලු. ඉල්ලීම් මෙච්චර නම් පුදුමයි. එච්චරයි. අන්තිමට මගෙන් හොට් ඩොග් කිල්ලුවා. මං කිව්වේ මම හිතන්නේ නෑ ඉල්ලීම් අසාධාරණයි කියලා. ඔබේ දියමන්ති ඔටුන්නත් කොහොම හරි බේරුණානේ. අනික ඒක හුඟක් ජම්බුරලින්ද? ඒක නිසා ඌ හුඟක් මාන්සි වෙන්න ඇති. ඒ තාත්තා ගෙම්බෙක්නේ. ඒක තමයි මම කියන්නේ. කලගුණ සලකන්න ඕන. තාත්තා ඌ කැතයි. දුව හිතන්න එපා ලස්සන තිබුණ පලියට මිනිස්සු හොඳයි කියලා. ඒක ලොකු වරදක්. ඔක්කොම ලස්සන කියන අය තමයි ලෝකේ නරකම අය. කුහක මානාධික හිතුවක්කාර අය. විශ්වාසය තබනවා නම් කැත සතෙක් හොඳයි. කියවන්නට ස්තුතියි. ඒත් මම කැමැති. මොනවා? මට බැහැ නිදන් ඉස්කෙරියෙක් එක්ක. අනික මගේ ඇඳේ නිදාගන්න ගෙම්බෙක්. මට බැහැ ඒකට ඉඳ දෙන්න. දූ කුමරිය ඔබ සමග මට පොඩි කතාවක් තියෙනවා. කියන්න. අපිට අවසර. මෙන්න බලමු හදන හැටි වටෝරුව. මේකට නම් පිස්සු. කුකුළු යන හැටි
බැදපු මාළු. ආ ගෙම්බි කකුල්. මේ මොකද්ද මගේ කකුල් ගැන කිව්වේ? ආ මේ මම කිව්වේ ගෙම්බි කකුල්. උඹට හරි ලස්සන හැඩ කකුල් දෙකක් තියෙනවා ගෙම්බෝ. ඔහොම ස්තුතියි. keep it exercise කරනවා මම. ඔහො exercise කරනවා. බොහොම හැඩ කකුල්. ඔව් කවුරුත් කියනවා. මම දැක්කමයි. මෙතනද සාමාන්‍යයෙන් රජ සමග භෝජන අනුභව කරන්නේ? කෑම හදන්නේ මෙතන තමයි. හොඳයි මට හරි බඩගිනි. බඩගිනි? හොඳට ඕම. ඒව නැතුව යයි තව ටිකකින්. ඕ එහෙමනම් හොඳයි. මම නොයිවසිල්ලෙන් ඉන්නේ අද කෑම වට්ටෝරුව බලන්න. එහෙම වෙන්න එපාය. ඔහොම බත් ඇතුළත් නේ. මොනවා? මෙන්න මේක ඇඟේ ඇතුළට ගන්නකෝ ගෙම්බෝ. මේ මොනවද මේ? මොනවද මේ? සුදු ලුණු. ඕ ඉතාලි කාරයෝ මේවට කැමති ඇති. ඔව් මෙහෙමයි. උන් හොඳටම බඩගින්න ඉන්න අය. උන්ට උල්දක් තියනවා. යය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 
සුදුළුණු වලට මම කැමති නෑ ඒත් රජ ගෙදර පිළිවෙලට ඕනෑ ඔහොම හිතුවක් කරවෙන්න එපා දුව අර මුළු රාජ සභාව ඉදිරියේ ඔහොම කතා කියන්න එපා හැමෝම බලා ඉන්නේ රජුරෝ දිහා මගේ තත්වේ ඉඳලා අපේ බූරුව බලන පහත්ම සේවකයාට ඒක තමයි කමය ඒක නිසා අපි ඒ පිළිවෙලට හැසිරෙන්න ඕන එතකොට අපි දන්නවා කොහෙද ඉන්නේ කරන්නේ මොනවද කියලා එතකොට කාටවත් හරස් වෙන්න බෑ දුව ඒකේ මට ඇති වැඩේ මොකද්ද ඔන්න ඒ පටන් ගත්තා මිනිත්තු පහක් කතා කරන්න බැරිද අවතාරය දිහා බලන්න නැතුව කියන දෙයක් කියන්න ඔබට පුළුවන් නේද කෑම හදන්න නෑ ඔබ දන්නවද බත්තු යන්න මොකටද දර පලන්න ඒව මොකටද මට අලිදකින් වතුර අදින්න හරක්ට කෑම දාන්න ගුවන් කපන්න මට ඒව බැහැ මිනිස්සු ඒවා කරනවා හැම කෙනාම කරනවා එක එක තත්ත්වේ මේ ක්‍රමේ ඉන්නේ ඒ ඔක්කොම පවතින්නේ විශ්වාසය උඩයි ඒ හින්දා මේ මිනිස්සු දැනගත්තොත් රජතුමාගේ දුවට ඉසුකරන්න බෑ කියලා දුන්න වචනේ උදව් කරපු අසරණ ගෙම්බෙකුට වැඩි දවසක් යන්න ඉස්සර අපිව විශ්වාස කරන එකක් නැහැ උඹලා පලයල්ලා කියයි ඒක දැනගත්තට පස්සේ අපේ හිස ගසලා අදාල් හොරොන්දු අයිතු නොකොලොත් ඔබේ හිස ගසා දමාවි කෝතකොට ඔබි ලස්සන මූන මම රාජකුමාරියක් මම අන පිළිපදින්නේ ඔබ මනුස්සේ රජතුමාගේ දුව ඒ නිසා ඔබේ වචනේ ඉටු කරන්න පොරොන්දුව පොරොන්දුවමයි කුමාරයා මැදයා පිළිගන්න සූදාන ටිකක් ලොනු සිතුලුනු සිතුලුනු වලට දැන් ගම්රිස් පොලිටක් සමාවයන් ගෙම්බෝ දැන් හොඳයි මොහත ටිකක් තියන්න මේ මට සමාවෙන්න මෙතන පොඩි වැරදීමක් මට ආරාධනාව කෑමටයි ඔබ කෑමට යවන්නේ නෑ මම භෝජන සංග්‍රහයට ආපු අමුත්තෙක් මොඩ වෙන්න එපා මෙනා කෑම වස්තුරුව බලන්න මුල්ම සංග්‍රහයේ ගෙම්බි කකුල් හරි අලුතින් මරාපු ගෙම්බෙකුගේ කකුල් සෝස් සමග පිළියෙල කර ඉදිරිපත් කිරීම මේ මංගර නෙවේ මේ මම කියන්නම් මේක පොඩි වැරදීමක් වෙලා තියෙනවා මේ මම ගිහින් එන්නම් මේක පොඩි වැරදීමක් මම ගිහින් එන්නම් ආයි බෝ එපා මමගේ වැඩේ පරක්කු කරනවා මට මෙතන සෙල්ලම් කර කර ඉන්න බෑ මම කොටින් වැඩේ ඉවර කරන්න ඒ නවතිනවා ඉන්න මොකටද ඉන්න කොහොමද කියන්නේ මොකද ඔය කරන්න හදන්නේ මම ගෙම්බගේ කකුල් කපන්න හදනවා ඌ එහෙම හෙද්දන් ගනනවා එයා මාත් එක්ක එන්න ඕන මොකටද ඔව් රජතුමා එන්න කිව්වා කොහෙන්දද රජතුමා ඌ මොකටද
මුලන්නෙත් නැතුව කණ්ඩ අමුවේ රජතුන් නා උයලා අමුවෙන් කන්න උයන්නෙත් නැතුව මෙයාව කෑමට නෙවෙයි ගෙන ආවේ මේකෙන් බා අමුත්තෙක් ආ අමුත්තෙක් ආ අයිබෝ උයන්නෙත් නැතුව පුදුමයි එන්න ගන්න සරදේවා රජතුමනි අපේ ගෙම්බි පරපුරෙන්ම සුභ පැතුම් රැගෙනයි මා ඔබ වෙතට පැමිණියේ සරදේවා ස්තුතියි මගේ දූ කුමාරී දන්නවනේ ඕ එසේ රජතුමනි මේකගේ ගඳේ බෑ ඕ මෙහෙ අර කෝකියගේ සැන්ට් දැමිල්ල මොකද සැන්ට් යති දෙකක්ම දැම්මනේ ඒ පයි කිව්වට ඇහුවෙන ස්තුතියි මගේ දූ කුමරියගේ බෝලේ අරන් දුන්නට බොහොම අමාරුවෙන්ද ඇති ඒ කාරිය පරණ ලිදා බොහොම ගැඹුරු එකක් මම පොලෝ විදගෙන වුණත් යනවා මෙවන් කුමරියකට සුළු උදව්වක් කරන්න රජතුමනි ඔබ ළඟින් මේ අසුන් කෙන සිටින සුරූපී දෙවගණ කවුරුද මේ මගේ දෙවිය නෑ ඔබේ දෙවිය මම හිතුවේ ඔබේ තවත් දුවක් කියලා ඇසිපිය හෙලන පමණින් නොවේ දෙවගණ මට දැන් වැටෙනවා මෙවන් රූමත් දුවක් ලබන්න රූමත් මවක් ඉන්න මෝනා දියපාර ගංගාව ලෙසම ගලා යනවා වාගේ අන්න ඒ වගේ මට හරි සන්තෝසයි මේ ඒමට ලැබුණ එක ගැන ඇත්තම කිව්වනම් මම කොහේ ඉන්න සතුටුයි මම බෝලේ තරන් ලිඳෙන් එළියට පැන්නා ගෙම්බෙක් වුණේ කොහොඳට ගියා මම මිනිහෙක් වුණා නම් ලිඳෙන් දාන්නයි වෙන්නේ එළියට එනකොට මැස්සො දෙතුන් දෙනෙක්ම නොමිලේම ගිල දැම්මා මේ රාත්‍රිය ඇත්තමයි ගෙම්බටම කැපුණු රාත්‍රිය මෙහෙ එනකොට මගේ ඉරිසියාකාරේ කහනවා රජවාසලට කෑමට ගෙඹි කකුල් ගෙනියනවද කියලා මම කිව්වා ගෙඹි කකුල් මාව ගෙනියනවා කියලා ඉතින් ගෙම්බ රජතුමාවයි දේවියවයි අමුත්තොයි ප්‍රීති සයුරේ ගිලෙව්වා සභාවට කියන්න බෑ සෙල්ලම් ඉවරනේ මට හෙලි වෙන කවුනත් මේ සම්භාවනීය අමුත්තන් පිනවන්න පුළුවන් මම දැන් තව අලුත් දස්කමක් පෙන්වන්නම් මම දැන් නිදා ගන්න යනවා ඔව් දැන් රැවුණානේ ඔබට බොහොම ස්තුතියි අපි සේරම හොඳට විරෝදෝනා සරදේව රජතුමනි සුබ රාත්‍රිය ඔව් දූ කුමාරිය ඔබේ අමුත්තට සලකන්න මගේ මොකක් එයාට ගිහින් ශ්‍රියංග බලාව පෙන්වන්න ස්තුති රජතුමනි හොඳයි කරුණා කරලා මගේ දූ කුමාරිය ඔහුට සලකන්න ඕන ඔබේ ජීවිතේට සලකනවා වගේ ඔබේ ජීවිතේට සලකනවා වගේ හරි හොඳයි ගේනවා ඔකව මේක කිසි බයක් නැතුව නාත හැකි සබම් බෝල පිඹ පිඹ කිසි බයක් නැතුව නාත හැකි සබම් බෝල පිඹ
මේක හරි සීතලයි. සද්ද නොකර උතරන්න නානෝ ගෙම්බෝ. සමාවෙන්න ඕනේ කරදරයක් කියලා නම් ඕන්න මම සද්ද වැහැව්වා එනං. එනං සේවිකාව යන්න. හොඳයි ගෙම්බෝ මොනාද මගෙන් ඔබට ඕනේ? මට මොකවත් ඕනේ නැහැ කුමරිය. ඇත්තටම මට දැන් ඇති වෙලා මේ විහිළුව. මතකද කුමරියට මම බෝලේ අරන් දුන්නනේ. ඒක අමතක කරලා දාන්න ඒකින් වැඩක් නැහැනේ. මෙහෙන් යන්න. එහෙමද? මට ඇහුණ පියතුමා කියපු දේ. තාතා ඔබට තේරෙන්නේ නැද්ද මම මේ රටේ ජනතාවගේ කුමරිය කියලා? ඇත්තෙන්ම ජනතාව හිනා වෙයි ගෙම්බෙක් මගේ යහන් ගැබට ගත්තට මම මගේ ජනතාවට මූණ දෙන්නේ කොහොමද? ඒක හිතන්න තිබුණේ පුරුන්දු වලට ඉස්සෙල්ල නේද? තමයි මම කරපු වැරද්ද. මොන නොගසුනා නම් හොඳයි උඹ. අයියෝ මී ඔහොම ඒවා කියන්න එපා. උඩ තාත්තා අහගෙන ඇති. අන්තිමේදී ඔබට මොනෝ වෙයිද දන්නේ නැහැ. උඩු මහලේ කවුරුවත් අහගෙන නැහැ. ඕවා කියන්න බෑ. මම කියන්නම් පොරොන්දු ඉෂ්ට කරන්නේ නැත්තම් මම යන්නම්. ගෙම්බෙ කිව්වොත් කිව්වා. නෑ ඔය විහිළු මගෙන් ඔබට කිසිවක් ලැබෙන්නේ නැහැ. මට දැන් ඔබව ඇති වෙලා රිංගල මාලිගාවට අම්මව රැවටුව චාටුවෙන් ලැජ්ජ හැම නැද්ද උඹට? ඕ චාටු බසට ඇය කැමති. කලකට ඔහොම විනෝද වී නැහැ ඇය. ඇත්තටම ඔබ හිතනවද මමත් රැවටුනා කියලා? ඔබට තරහ යනවා බලන්නත් මම හරි මාසයි. එතකොට ඔබ හරිම ලස්සනයි. මට හිතෙනවා ඔබ මේ ජනෙලින් එළියට වීසි කරන්න. අන්න හරි. ඒක තමයි ඔබට කරන්න යන්නේ. චප්ප වෙයි. බලමු ඉගිලෙයිද කියලා. ඒකින් ගැලවෙන්න මම දනවන්නේ. ඇත්තට ගැලවෙන හැටි දන්නවා? හා කියන්නම්. එළියේ දියාගලක් තියෙනවා. ඔව් ඉති. මම මැඩි. මං පීනගෙන ගිහින් මුරකරුවන්ට කියලා ඔබව හිරේට ගන්නවා මැඩියෙක් මරන්න තැත් කළාට. එතකොට බකබකබකබකබක. ඕ මේක කරදරයක්. මම කියන්න. පොරොන්දු ඉෂ්ට කරන්න මම යන්න. මං මැඩි දෙයක් කිල්වේ නැහැනේ. එතකොට මම ගියා. කියවලා තියෙනවා ඒ පොත. ඕම මම අහලා තියෙනවා. ආ හොඳයි. එහෙනම් මට තියෙන තාත්තට කියන එක විතරයි. හොඳයි මගේ කොටේ නිදා ගන්න පුළුවන් එච්චරයි. මම දිනුම්. මේක සිනිඳු. මේවද සේද කියන්නේ? මේක සිනිඳුයි මගේ හම වගේ. ඕ මගේ හම වගේ. හම ගෙබියම හරි සෙවලයි. එහෙමනම් ඔහෙත් එක දන්නවා. මට හරි නිදිමතයි. ඔයා හරි ලස්සනයි. තරහ ගියාම මම කොහොම ඔබට ස්තුති කරන්නද? කොහොම ස්තුති කරන්නද? ඔබේ ස්තුතිය ඕනේ මට? නෑ මම ඒක පුදන්නම ඕනේ. ඕ මේක තමයි මගේ කිඹි ජීවිතේ උච්චම රාත්‍රිය. රස දිව්‍ය භෝජන, සිරියහන් ගබඩා, සේද ඇතිරිලි, හීනයක් හැබෑ වුණා වගේ. මට නම් මේක නපුරු හීනයක්. ඕ මට සමාවෙන්න. මං ඒ ගැන හිතුවේ නෑ. මං කවදත් අකමැති සෙවලේ උන්ට. ඕ මැඩියෝ එහෙම තමයි. දියනේ ඉන්නේ අපේ හැම හරි පිරිසිඳුයි. ඔය මිනිස්සුන්ට වගේ වීලි චහන්නේ. දැන් ඔබට සුවබර නිින්දක්. දැන් ඉතින් නිදා ගන්න. මාව හීනෙන් පිනෙයි. සුව නිින්දක්. වෙලාව පාන්දර 2:00. සත්වරේටම ආ
ඒ වීර ක්‍රියාව නිසා අහංකාර කුමරිය ගෙම්බ ගැන බොහොම පැහැදුනා. ඕ මම දේරුවා. ඔයා හොඳ හිතේ ඇති නිහතමානී වීර මැඩියා. මා ඔබ ගැන වරදවත් තේරුම් ගත්තා. සමා වෙන්න. මම ඉෂ්ට කරන්නම් දුන්න පොරොන්දුව. මම සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි. මම හෙල්ගේ සහෝදරයා. ඇත්තට? ඔව්. ඔබට බොහොම ස්තුතියි. මම යනවා. නෑ, පානකින් දෙපා. ඇයි? මේ ඔබ නිරුවති. ඕ ඕ ඇත්තද එන්න. සමා වෙන්න. දැන් හරි. ඒක ඒ අයට අමතක වෙලා. මොන අයටද? ඕ මට සාපේ කරපු අයට. ගෙම්බෙකුනි සාපෙන්ද? ඔව් මට සාපේ දුන්නේ මගේ මඤ්ඤා. මගේ බෞතිස්මෙට ආරාධනා කළේ නැතුවට හොඳටම තරහ ගිල්ලා මාව ගෙම්බි ආත්මයකට හැරෙව්වා. හරි පව්. ඔව් ඒකයි. ආයිත් මව කුමාරික් වෙන්න ඕනේ නං. හාදුවක් ලැබෙන්න ඕනේ ඇත්ත කුමාරියකගෙන්. ඒ කුමාරිය ඔබයි. ඔබ දැම්මට පිට උනානේ. ස්තුතියි. හානි පුදුමයිනි. ඔව් සියලු දේ වෙන්නේ හොඳටයි. කුමාර දැන් මෙතන පිට වෙන්න ඕනේ. මේ ඉඳලා අහුනොත් මරණය. අපි ඇත්ත කියමු. විශ්වාස කරයිද? ඔව් ඒක නම් ඇත්ත. මම කල්පනා කළේ කොයිකටත් මම හිතනවා මට තව හවුදුවක් දුන්නොත් හොඳයි කියලා. නැත්තං ආයිත් මාව ගෙම්බෙකුට ඇරුණොත් එහෙම. ඒ කියන්නේ පරිස්සමටනේ. ඔව් ඔව් එතකොට සැක දුර් වෙලා යාවේ නිච්චියටම. ඔව් එහෙමයි. සාපින් ඇත්තටම මිදුනද කියලා බලන්න. ඔව් එහෙම තමයි. කවුද ඒ? මේ තාත්තා. දොර අරිනවා. අයියෝ. මොනවද කාමරේ සද්ද? මොන සද්දද? කොහෙද ගෙම්බා? මොන ගෙම්බද? ඌ යන්න ගියා. කොහෙන්ද ගියේ? ජනේලෙන්. එළියට විසිකලාද? නෑ නෑ මම මේ නපුරු හදවතක් ඇති කුමාරිය කිසි අනුකම්පාවක් නෑ. මම එහෙම නැහැ. මම හොඳ පාඩමක් උගන්නන්නම් අමතක නොවන මුරකරුවනි අහක බලනවා. මම අද හොඳටම තලනවා. ඔය නපුරු ගති යන්න මීට පස්සේ ගෙම්බෝ නොමරන්න. එපා! කවුරුද ඒ කතා කළේ? ඒ මමයි. ඇයෝ එළියට ආවේ? නෑ 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 අපි ඇත්ත කියලා බලමු. තාතව විශ්වාස කරන්නේ කවුරුද මේ? ඒ තමයි ගෙම්බා. ඒ බොරු මට එපා. කොච්චර කල් මේ හොරේ ගෙනිච්චද? තාතට තේරෙන්නේ නැහැ. මොකද ඔබේ නම? රොබින් කුමාරු. රොබින් කුමාරු මේ පලාතේ නෑ හැම කුමාරෙක්. ඔබ දන්නවද දඬුවම කුමාරිගේ නිදන කාමරේදී අහුනොත්? නෑ 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 එහෙම එකක් නෑ. නෑ මම පහදලා දෙන්න මම බාරට දානවා පාතාලේ ඉඳ කුඩුවට මාව ගෙන්නන්න එපා. මම නිරුවති. ඕ ඔබ මේ දියට හිතන්න එපා. ගෙනියනවා මූවා. හෙමින් අදින් රෙද්ද කලේ ගින් එන්න රොබින්. කුමාරයව හිර කුඩුවට යවුවා. හිරු එලියක් වැටෙන්නේ නැති පාතාලයකට කෑමට පානුයි වතුරයි පමණයි දුන්නේ. කුමරියට දඬුවම් වශයෙන් බොහොම සැර පරුෂ ගුරුවරු උගන්නන මඩමකට යවුවා. රජතුමා එන්න එන්නම පිරිහුණා. දේවියත් රෝගාතුරුණා. මුළු රටම විනාශය කරා ගියා. මේක දැකලා කුමරියගේ මඤ්ඤට තේරුම් ගියා ඈකල සාපයෙන් මේ සිදු වූ බව. ඇය රත්තරන් මායා බෝලය තුලින් පෙනී සිටලා සියලු දේ රජතුමාට පහදලා දුන්නා. මේ මම ඔබට පැහැදිලි කළා වගේම. ඉතින් ඊට පස්සේ රජුට ලොකු ප්‍රීතියක් ඇති වුණා. ඔහු වහාම කුමාරයා නිදහස් කළා. හැබැයි එක නීතියක් දැම්මා. කුමාරයයි කුමරියයි වහාම විවාහ වෙන්න ඕනි කියලා. ඉන් පස්සේ සියලු දෙනාම සතුටින් සාමයෙන් කල්ගත් කළා.
මඤ්ඤත් හිතාගත්තා මින් මත්තට කාටවත් එවැනි සාප නොකරන්න.